documents ටික හදලා අපේ ස්ථානයකට බාර දෙන ලක්ෂ 5ක් ගන්නවලු. තේරුණොත් ලක්ෂ 5 දෙන්නේ නැහැ. ඉතින් මොකටද එහෙම කරන්නේ? ඔබට නිදහසේ මෙතනට ඇවිල්ලා කතා නිකම්ම දෙන්න පුළුවන්. නිකම්ම දෙන්න පුළුවන් එකට. ඇයි තව ආයතනයකට ගිහිල්ලා මේක බාර දෙන්නේ? කොච්චර කිව්වත් ගන්නවනේ. කොච්චර කිව්වත් දෙනවනේ. ඇයි මේක නවතින්නේ නැත්තේ? ඒ වගේම ඊශ්‍රායලට ඔයගිම දේවල් අපිට ආරංචි වුණා. 10 දිනක් හොයලා දෙනවා නම් එයාට වීසෙක නිකන් එවනවා කියන එක. ඒකින් අනිත් පැත්තෙන් කියනවා යාපමාත්‍ය. එහෙම සල්ලි දීලා හොරට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා වගේ කියලා. මුදල් නෙමෙයි ලබා ගන්න. ඒකට අපකරයක් විදියට ඉඩමක් තමයි ගන්න. ඉඩමක් ලියා ගන්නවා සහ එයා මුදල් දෙන්න වෙන්නේ ඊශ්‍රායල් වලට ගිහිල්ලා. එහෙම වංචනික මුදල් දීලා ගියපු කෙනෙක් නේද ඊශ්‍රායල්? 51 දිනකින් ලක්ෂ 5 බැගින් යන දෙන කොටි දෙකම ආරක් විතර. මේ වැඩසටහනටත් නෑ නෑ අපතුමාගේ ලිස්ට් එක තියෙනවා අරගේ ලිස්ට් එක තියෙනවා කියලා සමහර කට්ටියක් කමෙන්ට්ස් කරනවා. මේ මේ ප්‍රසිද්ධිය ප්‍රකාශපත් කරන්නේ මේක ඉතාමත් විනිදයි. ඔබට ඕනම තැනකට ගිහින් මේක බාර දෙන්න පුළුවන්. කිසිදු ඔන්ලි ලොතරැයි විතරද? කොරියානු රැකියා වැඩසටහන හැම කෙනෙක්ම දන්නවා කාඩ් සල්ලි දුන්නත් මොකක් කරන්න බෑ කියන එක. හැබැයි ඔබතුමා ඔහොම කිව්වට කොට්ටාවෙන් එක්කෙනෙක් කොරියා වලවන කියලා කොරියන් ජාතියෙක් මත්තණන් කුඩ ගත්තානේ. ඒතර සමහරක් අය මේ සිම්පත් 12 15 ගිනිච්ච අවස්ථාවල් හැමතැනම දාගෙන අපිට හම්බුනේ ඇමතුමාගේ නම කියලා ගන්නවා. සමහරවිට ඔබතුමාලාගේ ආයතනයේ නිලධාරීන්ගේ නම් වල සමාන නම් කියලා එකතු කරන සල්ලි. යාපට හැකියාවක් නැහැ පාස්පෝර්ට් කන්තෝරේට කියලා පාස්පෝර්ට් වෙනස් කරන්න. පොතකදී හරියට තියෙනවා 10 දෙනකින් අරගෙන තියෙන එක්කෙනෙක් යවලා තියෙනවා දෙන්නෙක් යවලා තියෙනවා යවලා තියෙන මේ විදිහට ඒක අපි වහනවා කියලා. උදාහරණයක් ගත්තම් මෙවැනිම චෝදනා තිබුණා කොරියානු වැඩසටහනටත් මුල ඉඳන්ම. The bullet ඉලක්කයටම ගණිතය ඇත්තටම අමාරුද? හැමෝම අමාරුයි කියන ගණිතය ලේසිම විදිහට ඉගෙන ගමු. සමන්තිකා ටීචර් 6 සිට 11 දක්වා සියලුම ශ්‍රේණි සඳහා ඔන්ලයින් ක්ලාස්. තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා කතා කරන්න 0715247113. ගණිතය ආසම විදිහට උගන්වන අපේ කාලේ ඇදුරුතුමිය සමන්තිකා ටීචර් ද බුලට් ඉලක්කයටම. පුදුමාර කිව්වනේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පහුගිය කාලේ ලොකුම දේ වදගෙන කොච්චර කිව්වත් ගන්නවනේ කොච්චර කිව්වත් දෙනවනේ. ඇයි මේක නවතින්නේ නැත්තේ? දැන් ඒකින් අනිත් පැත්තෙන් කියනවා යාපමාත්‍ය එහෙම සල්ලි දීලා හොරට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා වගේ කියලා. දැන් ආසන්නම සිද්ධියකම අපි බදුල්ල සිද්ධියක් සිදු වුණා. කාන්තාව දෙදෙනෙක් ඊශ්‍රායලය යනවා කියලා දෙන්නකින් ලක්ෂ 2 බැගින් නැරඹ තිබුණා. ඒ ගත්තේ කාන්තාවක් දන්නෙත් නැහැ කාටද මේ සල්ලි දෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් එක ක්‍රමයක් තමයි භාවිතා කරන මේ වංචනික පුද්ගලින් අතරමැදියන් භාවිතා කරන මුදල් ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ මහා මුලකරුක ගත්තොත් එහෙම ඉන්න වෙන තැනක ඒ සඳහා විවිධ පුද්ගලයන් භාවිතා කරනවා. ඒ වගේම ඊශ්‍රායලට ඔයගිම දේවල් අපිට ආරංචි වුණා. ඒ කියන්නේ 10 දිනක් හොයලා දෙනවා නම් එයාට වීසෙක නිකන් එවනවා කියන එක. ඒ කියන්නේ හොයලා දෙන කෙනාට. ඉතින් මේ වගේ ඌට ව්‍යාපාර දියත් වෙනවා. ඉතින් හැබැයි අපි දැනුවත් වෙන්න ඕනේ. මොකද මේ මේක ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයක් අනුව සිදුවෙන එකක් ඊශ්‍රායල් ක්‍රියාවලිය. එතෙන්ද යම් යම් අතරමැදියන් මේකට තවදුරටත් අතපොවනවා කියන එක තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා අපිට තියෙන තොරතුරු දැනටමත් අපි ඉදිරිපත් කළා තියෙනවා යම් යම් කාරණා සම්බන්ධයෙන් අපි ආයතනයට. දැන් යම් තැනකදී යම් මාත්‍යක් තියෙනවද ඔබතුමාලා හඳුනාගත්ත හිඩසක්? තාමත් ගන්නනේ ඇමතුමාගේ නම කියලා ගන්නවා. සමහරවිට ඔබතුමාලාගේ ආයතනයේ නිලධාරීන්ගේ නම් සමාන නම් කියලා එකතු කරනවා සල්ලි. ඉතින් කොතන හරි හිඩසක් තියෙනවද ඔබතුමාලා ඔය විමර්ශනය කරපු අයගෙන් කොතනකද හරි තියෙනවද 10 දිනකින් අරගෙන තියෙන එක්කෙනෙක් යවලා තියෙනවා දෙන්නෙක් යවලා තියෙනවා යවලා තියෙන මේ විදිහට ඒක අපි වහනවා කියලා කියන්න දෙයක් තියෙනවද ඔබතුමා? මෙහෙම අපි එකක් තමයි ජනතාව දැනුවත් කරන මේක ඔබතුමා කිව්වාගේම මේ ඇමතිතුමාට හරි නිලධාරියෙකුට හරි දැන් මම දැක්ක එක අවස්ථාවකදී යාපට ලක්ෂ 10ක් දීලා ඉවර වෙලා මේ පාස්පෝර්ට් එක වෙනස් කරගත්ත කියලා. යාපට හැකියාවක් නැහැ පාස්පෝර්ට් කන්තෝරේට ගිහලා පාස්පෝර්ට් වෙනස් කරන්න. දැන් මේව තේරුම් ගන්න ඕනේ සවිඥානිකව අපේ ආදරණීය ජනතාව විශේෂයෙන් ඊශ්‍රායලයෙන් බලාගෙන කට්ටිය. එහෙම හැකියාවක් නැහැ. ඒ වගේම තව ක්‍රියාවලියක් අපිට තාම ඒක සාධක සොයනවා අපි. මුදල් නෙමෙයි ලබා ගන්න. ඒකට අපකරයක් විදියට ඉඩමක් තමයි ගන්න. ඉඩමක් ලියා ගන්නවා සහ එයා මුදල් දෙන්න වෙන්නේ ඊශ්‍රායල් වලට ගිහිල්ලා. මේවා ඉතාම සංවිධානාත්මක සිදුවෙන ක්‍රියාවලිය. මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන තවදුරටත් සිදු කරනවා. කොහොම වුණත් යම් කෙනෙකුගේ ආදායම් මාර්ගයක් අහිමි වුණු තැන ආදායම් මාර්ග හොයන විවිධාකාර දේවල් භාවිතා කරනවා. ඒක හොඳම තෝතැන්නක් වෙලා තියෙනවා මේ රැකියා දැන් ඉල්ලුම ඉහළ ගිහලා තියෙන නිසා. ඒක දඩමීමා කරගෙන නැත්නම් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න යම් කිසි කොටසක් මේ වෙලාවෙත් ක්‍රියාත්මක වෙන. ඒක ඊශ්‍රායලට පොදු වෙලා තියෙනවා. මොකද ඊශ්‍රායල් යන්නේ ඉහළ උනන්දුවක් තියෙනවා. ඒ නිසාම ඒක ඉහළ ආකාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කරන තැනක් බවට පත් වෙලා තියෙන නිසා අපි ආදරණීය ඉල්ලීමක් කරනවා සියලු දෙනාගෙන්ම
mudal kisi kenekot laba dene pa bo ekkenek hari mudal dena nisa tamai ehema tana nirmanaya wenna habai oba sielu dena mudal nodena na kohomada meka wenne ehema wanchitika mudal dilla giyapu kenek nada iswat ehema tama 100% apita tahawuru vela na mokada apita ehema tahawuru nounu tanaka apita hakiyawak na eka neethimaya kriyamarga ganna habai tahawuru wena tan waladi api e awashya neethimaya kriyamarga ganna ehema iswat gehila tibbotu yamma akarayak oy erala tiyana dala athule hu wenawa අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් ඔබතුමාලට දැනුම් දෙනවා ඊට පස්සේ ඔබතුමාලා ඒ අඳාලාට ඉරෙව නෛතික ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අවස්ථරේ ඉන්නවා බොහෝ දුරට මෙහෙම කරන අය නිවැරදි තොරතුරු ලබා දෙන්නේ නැහැ ඒ කියන්නේ මුදල දුන්න කියලාවත් කියන්නේ නැහැ මොකද මේ එහෙමනොත් ඔවුන්ට හිතනවා අපිට මේක ඊශ්‍රායෙල් ගිහිල්ලා තින්න බෑ කියලා හැබැයි සමහර කිදිරිපත් වෙච්ච අය ඉන්නවනේ අතොරතුරු දෙන්නම් කියන එක ඒ තොරතුරු ඔස්සේ අපි දැන් යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා අපි ඉදිරියට බලමු මොන වගේ තත්ත්වයක් මේ තුල නිර්මාණය වෙයිද කියන්නේ කොහොම හරි අපිට අවශ්‍ය වෙන්නේ මේක බොහොම විනිවිදභාවයකින් යුතුව සෑම කෙනෙකුටම ඊශ්‍රායෙල් වල රැකියාවක් සඳහා සුදුසුකම් ලබා ගන්නට යාමට අවශ්‍ය මඟ සලසා දෙන එක. ඒක තමයි රජයේ කාර්යභාරය වෙන්නේ. උදාහරණයක් ගත්තම මෙවැනිම චෝදනා තිබුණා කොරියානු වැඩසටහනටත් මුල ඉඳන්ම. රැකියා අපේක්ෂිතයත් ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරා. උදාහරණයක් ඔබට මතක ඇති සිම්පත් අරගෙන යන එකේ කාලේ. පොඩි ෆෝන් එකක් ගිහලා මොකද සිම් එකට තමයි SMS ටික එන්නේ එක්සෑම් එකේ රිසල්ට්ස් කියලා. ඒත් සමහරක් අය මේ සිම්පත් 12 15 ගිනිච්ච අවස්ථාවල් හැමතැනම දාගෙන අපිට හම්බුණා විභාග ඒ කියන්නේ CBT එකට ඉස්සෙල්ලා මම මේ කියන්නේ. ලිඛිත පරීක්ෂණ තියෙන කාලේ. ඒතර මේ වගේ දේවල් ගිහිල්ලා අදගත්තාම කොරියානු රැකියා වැඩසටහන හැම කෙනෙක්ම දන්නවා කාඩ් සල්ලි දුන්නත් මොකක් කරන්න බෑ කියන එක. අන්න මේ තත්ත්වයට පත් වීම අපිට අවශ්‍ය වෙනවා ඊශ්‍රායෙල් රැකියා සම්බන්ධයෙන් උත්. මොකද රජයල් වල මැදිහත් වෙලා තියෙන කාටවත් සල්ලි හම්බ කරන්නේ නෑ. හැබැයි තවදුරටත් අපි දකිනවා යම් ආකාරයක මිනිස්සු මුලාවේ මිනිස්සු අහු වෙනවා. අපි කියන්නේ අහු වෙන්න එපා කියලා මිනිස්සු අහු වෙන හැබැයි යථාර්ථයේ තේරුම් ගත්තට පස්සේ ඔවුන් ඒ දේ කරන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් අපිට තියෙන ජනතාව දැනුවත් කරන්න සහ පුළුවන් තරම් අපිට තියෙන්නේ විනිවිදභාවයෙන් යුතුව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන එක. පළවෙනි කාරණාව තමයි අපි එතන කියලා තියෙනවා ඕනිම කෙනෙකුට එන්න පුළුවන් කිසිදු මුදලක් වැය කරන්න නැතුව සුදුසුකම් සපුරනවා නම් අපි ඔබගේ ආයුධපත කිසිදු මුදලකින් තොරව අපි ඔබව යොමු කරනවා කියන එක ඊශ්‍රායෙල් රාජ්‍යයට. පළවෙනි ට්‍රාන්ස්පරන්ට් තියෙන තැන. මොකද එහෙම කියන්න හේතුව මේ රටේ නමගත් ආයතනයක් කොළඹට ආසන්නයේ යම් ආකාරයක ප්‍රකාශයක් කළ තියෙන සහ මිනිසු කොටසක් නැත්නම් ශ්‍රමිකයන් කොටසක් අද්වාගෙන තියෙන හේතුව ඒගොල්ලෝ කළා තියෙන්නේ මේ ලොතරැයියට යොමු කරන්න අපිට පුළුවන් යොමු කරොත් එහෙම ඒ කියන්නේ ලක්ෂ 5ක් ගන්නවා ලොතරැයියට යොමු කරන්න ඒ කියන්නේ ડોකියුමන්ට්ස් ටික හදලා අපේ ස්ථානයකට බාර දෙන ලක්ෂ 5ක් ගන්නවලු ඒ කියන්නේ මේ සාක්ෂි ඇතුව කියන්නේ ඊට පස්සේ තේරුනොත් ලක්ෂ 5 දෙන්නේ නැහැ ඉතින් මොකටද එහෙම කරන්නේ ඔබට නිදහසේ මෙතනට ඇවිල්ලා කතා බහ නිකම්ම දෙන්න පුළුවන් නිකම්ම දෙන්න පුළුවන් එකට ඇයි තව ආයතනයකට ගිහිල්ලා මේක බාර දෙන්නේ ඇයි බාර දෙන්නේ ඔබට මේ මේ ප්‍රසිද්ධියත් ප්‍රකාශපත් කරන්නේ මේක ඉතාමත් විනිවිදයි ඔබට ඕනම තැනක ගිහිල්ලා මේක බාර දෙන්න පුළුවන් ඒ සඳහා කිසිදු මුදලක් කිසිදු පුද්ගලයෙකුට දෙන්න එපා කියන එක වරින් වර නැවත නැවත ඔබට අවධාරණය කරනවා අනෙක් පැත්තෙන් ඔය කතාවටම වැදගත් ගැද ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ මේ වැඩසටහනටත් නෑ නෑ අමතුමාගේ ලිස්ට් එකේ තියෙනවා අරගේ ලිස්ට් එකේ තියෙනවා කියලා සමහර කට්ටියක් කමෙන්ට්ස් කරනවා ඒක ඇතුලේ අනියමින් උදව් කරන අමතුමා යවනවානේ මෙයාට සල්ලි දෙන්න මෙයාට කියලා එහෙම කොතරක හරි ඕකට යවන්න හිතසක් තියෙනවාද කිසිදු ඔන්ලි ලොතරැයියේ විතරද ඒකෙන් පමණමයි ඒකෙන් පමණමයි කවුරු හරි කියනවනම් ඕනි තරම් අපිට දෙන්න පුළුවන් කියන්නේ ඒක ඇතු වෙලා තියෙන තත්ත්වය කොහොමද පිබායකින් එවන්නේ ලිස්ට් එක කොහොමද ලිස්ට් එකට යවන්නේ කොහොමද ඒක සියලු දෙනාට විනිවිද භාවයකින් යුතුව කරනවා. ඒ කියන්නේ කිසිදු ආකාරයක හිම හැකියාවක් නැහැ. හැබැයි ඔබතුමා හොම කිව්වට කොට්ටාවෙන් එක්කෙනෙක් කොරියාවට යනවා කියලා කොරියන් ජාතියෙක් මත්ත නංගුට ගත්තා. ඒ සල්ලි අරගෙන බලපුවාම සෑහෙන පිරිසක් අහුවෙලා හිටියානේ. 51 හැබැයි යවපු කෙනෙක් නැහැ. 51 දෙනෙක්. 51 දෙනෙක්ින් ලක්ෂ 5 බැගින් යනවා දෙන කොටි දෙකමාරක් විතර. ඉතින් මේව ඇත්තටම අපේම අය කරන වැඩ කියන එකයි මම දකින්නේ. සල්ලි දෙන්නේ කවුද? සල්ලි දෙන්නේ අපි. ඔබට කොහොමද පුළුවන් වෙන රටේ නීතියක් තියෙනවා. විදේශ රැකියා ගත කරනව නම් ඒකට බලපක්ෂයක් තියෙනවා කියන්නේ. දැන් අපි දැක්කේ මීට පෙර ශ්‍රී ලාංකිකයෝ තමයි සංවිධානාත්මකව තනි තනි වශයෙන් සහ පුද්ගල කණ්ඩායම් වශයෙන් මේ දේවල් කරේ. දැන් විදේශිකුනුත් එල මේ දේවල් කරනවා. එතකොට මේක ඉතාමත් පුළුල් ක්ෂේත්‍රය. හැබැයි විදේශිකයට තනියෙන් කරන්න බෑ. මේ පිටවෙස්සේ කවුරුත් තව ලාංකිකෙක් ඉන්න පුළුවන්. එක්කෙනෙක් කීප දෙනෙක්. කොහොම හරි මේක ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ සහ අපි ජනතාවට ප්‍රකාශ කරන්න දෙයක්. අපි දැක්තහම මේ වසරේ සෑහෙන්න වැඩි වෙලා තියෙනවා මෙහෙම මුදල් ලබා දීලා අහුවෙච්ච ප්‍රමාණය. ඉතින් මේ වසරේ මැයි අග වෙනකොට මට මතක විදිහට මිලියන 31ක් පමණ අපි ජනතාවට නැවත අරන් දීලා තියෙනවා. වංචනිකයන්ගේ. වංචනිකයින්ගේ. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරලා අපිට ගියේ වසරෙම ලබා දෙන්න පුළුවන් උනේ මිලියන 30ක් විතර. වංචනිකයන්ට ගෙවපු මුදල් නැවත ලබා දීම. ගරුසාවිය එහෙම නැත්නම් සාකච්ඡා මාර්ගයෙන් මේ වගේ දේවල් තුල. මේ වසරේ මේ වෙද්දි මාස 5ක් ගත වෙන්නත් ඉස්සෙල්ලා මිලියන 36ක් දැන් අපි අරන් දීලා තියෙනවා. ඒ වගේම 1000
එකසිය ගානකට ආසන්න ප්‍රමාණය අපිට ලැබිලා තියෙනවා පැමිණිලි මේ සම්බන්ධයෙන්. ඉතින් මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ ඔබ දැන දැන තමයි මේකට ගොදුරක් බවට පත් වෙන්නේ. ඔබ දැනගෙන ගොදුරක් බවට පත් වෙලා කාලයක් ගිහලා මුදලුත් රැකියාවක් නැති වෙනකොට ඔබ මුදල් ඉල්ලනවා. හැබැයි ඒ වෙද්දී ඔබට හිතන්න වෙනවා අනිවාර්යයෙන් මේ මුදල් ලබා ගන්න නීතියට යන්න වෙනවා. ඒතර මේක හරිම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. තිබුණේ මෙන්න මට කියා සිහිනයක්. හැබැයි දැන් ඒ මුදල් දෙන්නත් බග සමාජයට ඔබේ තියෙන ත්‍රිවිල් එක, ඔබේ තියෙන ගෙදර, ඔබේ තියෙන වෙනත් වස්තුවක් උගසට තියලා වෙන්න පුළුවන් මේ දෙක කරන්නේ. නැත්තම් කාට හරි ණයට දෙන්න පොලියට ගත්ත ණයක් වෙන්න පුළුවන්. එහෙම වුණත් රැකියාවක් නැති වෙනවා. අර ඔබට තිබුණ තත්ත්වය තවදුරටත් නැති වෙනවා. ජීවනෝපායට ඉතාමත් ප්‍රබල පහරක් වෙන නිසා අනුමත නොවන කිසිදු පුද්ගලයා අනුමත කිරීම අදහස් කරේ බලපත්‍ර ලාභී විදේශ රැකියාන පුද්ගලික ආයතනයක් නොවන කිසිදු තැනකට මේ මුදල් ලබා දෙන්න එපා විදේශ රැකියාවක් සම්බන්ධයෙන් කියලා. කොරියාවයි ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් කොහොමත් එහෙම යවන්න බෑනේ. කොහොමත් යවන්න බෑනේ. කොරියාව සම්බන්ධයෙන් E7 වැඩසටහන යටතේ ආයතන 4-6කට දැන් දීලා තියෙනවා. ඒ ආයතන 6 හරහා තමයි යවන්න ඕනේ. හැබැයි එතන ඒගොල්ලෝ අය කරන කාර්යංශය අනුමත කරපු මුදලක් තියෙනවා. අනිත් E7 එක V9 එකටයි ඊශ්‍රායලයි කොහොමත් සල්ලි දීලා යන්න බැහැ. සල්ලි දෙන්න බෑ. සල්ලි දෙන්න ඕනෙත් නෑ. ඕනෙත් නෑ. ක්‍රමය තියෙනවා, විභාග තියෙනවා, විභාගයට ආවා, දුන්නා, එතනින් සමත් වුණා, එතනින් ගියා. හරි. යම් ගැටලුවක් තියෙනවා නම් ඔබතුමාට කතා කරන්නත් පුළුවන්. වෙබ් අඩවිට ප්‍රවිෂ්ඨ වෙන්නත් පුළුවන්. බොහොම ස්තුතියි. ආයිබන් කියලා ඔබට ආයිබන් සටහනේ සම්බන්ධ වෙනවා. ලොකු දැනුවත් කිරීමක් කරන්න ලොකු කාලයක් වෙන් කරන්න බොහොම ස්තුතියි ඔබ හට යන්නේ. ද බුලට් ඉලක්කයටමා